මනුස්සයෙක්ගේ හදවත වගේ තමයි වාහනයක එන්ජින් එක. එන්ජින් එකක් නැති වාහනයක් වුණොත් ඒක වාහනයක් නෙමෙයි ඒක කරත්තය. මොකද ඇදගෙන හරි තල්ලු කරගෙන හරි තමයි යන්න වෙන්නේ. අන්න ඒ වගේ තමයි වාහනයක හදවත එහෙම නැත්නම් එන්ජින් එක හරියටම තියෙන්න ඕනේ වාහනයක හොඳ පර්ෆෝමන්ස් තියාගන්න නම්. සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් අපි ගන්නකොට මොනවද බලන්න ඕනේ මොනවද චෙක් කරන්න ඕනේ කියලා කියපු වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට පොරොන්දුනා වගේම මම උන් අද අරගෙන ආවා ඩීසල් එන්ජින් එකක් චෙක් කරගන්නේ කොහොමද කියලා. සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් ගද්දී අනිවාර්යෙන් ඩීසල් වාහනයක් වුණොත් ඩීසල් එන්ජින්ම හොඳටම චෙක් කරගන්න ඕනේ. පෙට්‍රල් එන්ජින් එකකට වඩා සාපේක්ෂව ඉතා විශාල වියදමක් දරන්න වෙනවා එන්ජින් එකක් රීප්ලේස් කරන්න වුණොත් හරි රීස්ටෝර් කරන්න හරි වුණොත්. අන්න ඒක නිසා අපි අද මේ වීඩියෝ එකෙන් බලමු ඩීසල් එන්ජින් එකක් චෙක් කරගන්නේ කොහොමද කියලා. මම දින්න විවිධාකාර වීඩියෝ ඔබ වෙතට අරගෙන එන ද ෆ්‍රී බර්ඩ්. වාහනයක එන්ජින් එකක සෞඛ්‍ය තත්ත්වය කියන බිග් ෆැක්ටර් එකක් තමයි එන්ජින් ඔයිල් කියන්නේ. අපි මුලින්ම ඩිප්ස්ටික් එක එළියට ඇදලා එන්ජින් ඔයිල් ලෙවල් එක චෙක් කරන්න. ඔයිල් ලෙවල් එකේ අඩුවක් තියෙනවා නම් එතනත් ගැටලුවක් තියෙන්න පුළුවන්. එන්ජින් ඔයිල් එකේ කලර් එක බලන්න. සුදු පාටට කිරි පාටට යම් කිසි දෙයක් බැඳිලා තියෙනවා නම් එහෙමත් නැත්නම් ඩිප්ස්ටික් එකේ මලකඩ බැඳිලා තියෙනවා නම් කූලින් සිස්ටම් එකේ ජලය කූලන්ට් එන්ජින් එක ඇතුළට ලීක් වෙනවා. ඒ කියන්නේ වාහනේ එන්ජින් එක අනිවාර්යෙන් රිපයර් එකකට තමයි තියෙන්නේ. සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් ගන්නකොට මේ වගේ දෙයක් ඔය අත්දැක්කොත් ඒ වාහනේ අතහැරලා වෙන වාහනයකට යන එක ඉතාමත් සුදුසුයි. ඊළඟට බලන්න එන්ජින් ඔයිල් ලීක් තියෙනවද කියලා. වාහනේ නවත්තලා තියෙන තැන යට බලන්න පුළුවන්. ඒ වගේම එන්ජින් එක වටේටම බලන්න පුළුවන්. විශේෂයෙන් ගෑස්කට් එක අසල එන්ජින් ඔයිල් සලකුණු තියෙනවා නම් ඔයිල් සලකුණු තියෙනවා නම් ඒකත් වාහනේ හොඳයි කියලා කියන්න පුළුවන් සලකුණක් නා නෙවෙයි. ඊළඟට අපිට පුළුවන් වාහනේ ස්ටාර්ට් කරලා බලන්න. එන්ජින් එක කූල් නම් එදා දවසේ මේ වාහනේ ස්ටාර්ට් කරලා නැත්තම් වඩාත්ම සුදුසුයි මේ දේ අපිට හරියටම චෙක් කරගන්න. ස්ටාර්ට් වෙන්න ගතවන කාලය අපිට බලන්න පුළුවන්. ගොඩක් වෙලා ගත වෙනවා නම් එන්ජින් එක ස්ටාර්ට් වෙන්න එතන ගැටලුවක් තියෙන්න පුළුවන්. සමහර විට හීටර් ප්ලග් වල අවුලක් නිසාත් මේ දේ සිද්ධ වෙන්න පුළුවන්. නමුත් ඒ වගේ දෙයක දී අවධානමක් තියෙන්න පුළුවන්. මේ වගේ වාහනයක් අපි මිලදී ගන්නවද කියලා අපිට එතෙන්දිත් සැලකිලිමත් වෙන්න පුළුවන්. වාහනේ ස්ටාර්ට් කරාට පස්සේ ඊට පස්සේ එන්ජින් එකේ සවුන්ඩ් එකට හොඳට කන් දෙන්න. අනවශ්‍ය ගැටීම් සද්ද එනවා නම් එන්ජින් එකේ යම්කිසි දෝෂයක් වෙන්නත් පුළුවන්. සමහර විට එක එක එන්ජින් වලට ආවේනික ශබ්ද තියෙනවා. අපි ගත්තොත් ෆාගෝ වෑන් එකක විශේෂ සද්දයක් තියෙනවා. ටවුන් එස් එකක ගත්තොත් තවත් සද්දයක් තියෙනවා. ඒ වගේ එන්ජින් එකට යම්කිසි සුවිශේෂී හඬක් තියෙන්න පුළුවන්. නමුත් මීට අමතරව ගැටෙන හඬක් ඒ වගේ සද්දයක් එනවනම් අපි පොඩ්ඩක් එන්ජින් එක ගෙවිලද කියලා පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න පුළුවන්. ස්මූත් එන්ජින් එකක් තියෙනවා නම් කිසිම ගැටලුවක් නැහැ. ඊට පස්සේ රේඩියේටරේ කැප් එක කරලා බලන්න රේඩියේටරේ ජලය එහෙම නැත්නම් කූලර් තියා. මෙතෙන්දී මේකට එන්ජින් ඔයිල් වගේ දෙයක් මික්ස් වෙලා තියෙනවා නම් අනිවාර්යෙන් මේ වාහනේ ගන්න එකෙන් වැළකෙන එක වඩාත්ම සුදුසුයි. මොකද අනිවාර්යෙන් එන්ජින් රිපයර් එකක් ඒ වාහනේ එන්ජින් එකේ තියෙනවා. පිරිසිදු ජලය එහෙම නැත්නම් පිරිසිදු කූලන්ට් විතරක් අනිවාර්යෙන් රේඩියේටරේ ඇතුලේ තිබිය යුතුයි. ඊළඟට එක්සෝස්ට් එක එහෙම නැත්නම් සයිලන්සර් දුම දිහා බලන්න. පෙට්‍රල් වලට වඩා ඩීසල් ගණකමින් වැඩි නිසා ඩීසල් දහනයේදී යම්කිසි දැලි ප්‍රමාණයක් එක්සෝස්ට් එකෙන් පිට වෙනවා. ඊට අමතරව තද කළු පාට දුමක් පිට වෙනවා නම් සමහර විට ෆුවල් එයා රේෂියෝ එකේ ගැටලුවක් තියෙන්න පුළුවන්. එයා ෆිල්ටර් එක බ්ලොක් වෙලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එන්ජින් එක ගෙවිලා නිසාත් වෙන්න පුළුවන්. ඒක සමහර විට අපිට චෙක් කරගන්න පුළුවන්. එයා ෆිල්ටර් එක වගේ දිහා බලලා අපිට චෙක් කරගන්නත් පුළුවන්. ඊට අමතරව සුදු පාට, නිල් පාට, කොළ පාට වගේ දුමක් පිට වෙනවා නම් අනිවාර්යෙන් එක්කෝ ෆුවල් එහෙම නැත්නම් කූලන්ට් එහෙමත් නැත්නම් එන්ජින් ඔයිල් එක්සෝස් සිස්ටම් එක ඇතුළට ලීක් වෙනවා. ඒ කියන්නේ ලොකු වියදමක් කරලා මේ එන්ජින් එක රිපයර් කරන්නට නියමිතයි. ඒක නිසා ඒ වගේ වාහනයක් ගන්න එකත් වැළකී සිටීම සිදු කළ යුතුමයි. ඊට පස්සේ අපිට චෙක් කරගන්න පුළුවන් එන්ජින් එක ගෙවිලාද කියලා එන්ජින් බ්ලෝ බයි එක. ඒක චෙක් කරගන්නේ මේ විදිහටයි. මේ විදිහට එන්ජින් එක ස්ටාර්ට් එකේ තියෙද්දි මේ ඔයිල් කැප් එක ඇරියාම සුදු දුමක් එතනින් උඩට ගහන්න පුළුවන්. එහෙමත් නැත්නම් එන්ජින් ඔයිල් උඩට එන්න පුළුවන්. අන්න එහෙම තියෙනවා නම් එන්ජින් එක ගෙවිලා. මං හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට තනියම ඩීසල් එන්ජින් එකක් චෙක් කරගන්න විදිය දැනුමක් ආවයි කියලා. එහෙම දැනුමක් ඔයාලට ආවයි කියලා ඔයා විශ්වාස කරනවා නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. වීඩියෝ එකට ලයික් එකක් දාන්න. දිගටම දින්නගේ YouTube channel එකත් එක්ක
රැඳින්න කියලා ආරාධනා කරනවා. තවත් මේ වගේ වටිනා කියන වීඩියෝ වලින් මම ඉස්සරහට ඔයගොල්ලන් එක්ක එකතු වෙනවා. අදට ගිහිල්ලා එන්න.